ලංකාවේ ලස්සන බලන්න ඕන නම් යන්න ඕන දෙපැත්තක් තියෙනවා. එකක් තමයි දකුණු කෙළවර. අනික තමයි උතුරු කෙළවර. අපි ඉන්නේ මේ උතුරේ කෙළවරෙත් කෙළවරේ. මෙතන හරි ලස්සනයි. පරණ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි තුන්ගොල්ලොම හිටපු ලස්සන බලකොටුවක්. පියන් අර පැත්තට බලාගෙන. අපි යන්නේ ඩෙල්ෆ් අයිලන්ඩ් එකට විශේෂ වැඩසටහනක් සඳහා. දැන් අර බලන්න මේ පෝට් හැමන්හිල් හරිම ලස්සනයි මුහුදු තීරය මේ කයිට්ස් දූපත මෙතන තවත් වටේටම යාපනයේ දූපත් මෙතන මේ මුහුදු සර්පෙක් මුහුදු සර්පය භයානකයි කෑවොත් අර පැත්තේ කට්ටි අර මාළු අල්ලන හරිම ලස්සනයි බලකොටුව පෝට් හැමන්හිල් උරෙක්ගේ අඩිසලකුණු ගන්න ලන්දේසි පෘතුගීසි ඔක්කොම දැන් අපි මේ උදේ පාන්දර ඉරත් පායල අපි යන්න ඕන අර පැත්තේ ඩෙල්ෆ් අයිලන්ඩ් අපි හැමනිල්ලා දූපතේ ඉඳලා ඩෙල්ෆ් දූපතට මූද හරහා නවික හමුදාවේ සහයෝගය ඇතුව පැමිණියා. දැන් අපි ඉන්නේ ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අද අපිට ගොඩාක් දේවල් මේ ප්‍රදේශයට ලබා දෙන්න තියෙනවා. අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය, ඒවගේම අපේ පොලිසියේ ඔවැසි මහත්තයා, ඒවගේම ඉස්පිරිතාලේ වෛද්‍යවරු, විදුහල්පතිතුමිය, ඒවගේම ස්කෝලේ ඉංග්‍රීසි උගන්නන ෆාද, රුක්ෂා නැවිල්ලා කැනඩාවෙන් ඔක්කොම කට්ටිය එකතු වෙලා මේ උත්සවේ සංවිධානය කළේ උමන්දාවේ සහයෝගයෙන්. අපේ ඊළඟ ව්‍යාපෘතිය රටේ දුෂ්කර රෝහල් සොයාගෙන ගිහිල්ලා ඒ රෝහල් වලට අවශ්‍ය රෝහල් උපකරණ නොමිලේ ලබා දෙන. අද අපි මුලින්ම අපේ ඩෙල්ෆ් හොස්පිටල් එකට මේ ට්‍රොලීස් දෙකක් පරිත්‍යාග කරනවා. අපි පරිත්‍යාග කරනවා රෝහලේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපේ ඊළඟ ඉවෙන්ට් එක ඉතාම වැදගත්. ඩෙල්ෆ් කියන්නේ ගොඩාක් දුෂ්කර දූපතක්. ඉතින් අපි ආරාධනා කරනවා මේක නරඹන දහස් සංඛ්‍යාත පිරිසට මේ වගේ කවුරුවත් එන්නේ නැති ප්‍රදේශ. මෙහෙට කවුරුවත් එන්නේත් නැහැ. ඒ වුණාට අපි අවුරුද්දකට දෙපාරක් විතර අනිවාර්යෙන් මෙහෙ එනවා. ඇවිල්ලා නිකන් එන්නේ නැහැ. මොනවා හරි දේවල් ටිකක් අරන් ඇවිල්ලා මේ රෝහල් වලට ළමයින්ට වැඩිහිටියන්ට බෙදලා යනවා. උමන්දාවට හම්බෙලා තිබ්බ බයිසිකල් ගොඩක් පෞගේ දවස්වල. මට ඕන වුණා මේ බයිසිකල් වලින් කොටසක් දෙන්න. මම තීරණය කළා මේක ඩෙල්ෆ් දූපතේ ඉන්න දුෂ්කරම ළමයි ටික දෙනෙත් තෝරලා ලබා දෙන්න. අද අපි උමන්දාව ගානේ බයිසිකල් 6ක් මේ ළමයි 6 දෙනෙකුට ලබා දෙනවා. දැන් මේ ළමයි ඉගෙන ගන්න දක්ෂ ළමයි මම හිතන්නේ. ඉගෙන ගන්න දක්ෂකම් තිබ්බට පහසුකම් මදි වුණාම අධ්‍යාපනයට උනන්දු අඩු වෙනවා. ඒක අපි පුළුවන් විදියට අපිට ලැබෙන දේවල් මිනිස්සුන්ට අපි බෙදලා දෙන්නේ. ඔයාට මේ බයිසිකලේ ඔයාට මේක ඔන්න දැන් බයිසිකල් 6 දෙනාට හම්බ වුණා. දැන් අපේ මහත්යන් මොනවද ඒගොල්ලන්ට හිතෙන්නේ කියලා මේ සන්තෝෂද சாமி என்ன கேட்குறாருண்டா உங்களுக்கு இந்த சைக்கிளை பெற்று கொடுத்தனால உங்களுக்கு என்ன மாதிரி சந்தோஷமான இது மனசில் ஏற்பட்டு அதை சொல்லணும் நன்றி கொடா கிஸ்தூதி வந்து நாளைக்கு பாடசாலைக்கு எதில் வருவீங்கன்னு கேட்குறாரு ஆ பைசிக்கல் தான் மேகோல்லும் ஹெட்டைந்தெல்லாம் ஹயதெனாம் ஸ்கோலன்னு பைசிக்கல் வலி අපට මේ මුළු රටේම ඉන්න ළමයින්ට මේ වගේ කරන්න පුළුවන් නම් අපි අධ්‍යාපන වශයෙන් දියුණුවයි.
අපි හැමදාම උතුරේ අඩුපාඩු හොයලා අපිට පුළුවන් විදියට අපි උදව් කරනවා. ඒ වගේම දකුණටත් උදව් කරනවා. රටටම උදව් කරනවා. අපි උමන්දාව කියලා විශාල පන්සලක් හැදුවේ මේ ජාතියට අවශ්‍ය කරන පෙරගමන් කරුවා. මේ ජාතිය ගොඩනගන්න අවශ්‍ය කරන දර්ශනය, ආර්ථික දර්ශනය, සමාජ දර්ශනය හා ආධ්‍යාත්මික දර්ශනය පෙන්වන්න. දැන් ඔන්න බයිසිකල් ටික ලබා දුන්නා. මේ සියලු කටයුතු වලදී අපිට නාවික හමුදාව හමුදා ප්‍රතිතුමා ඇතුළු සියලු දෙනා විශාල කැපකිරීමක් කළා. මේවා අපට මෙතෙන්ට ප්‍රවාහණය කළ දීලා මේවා සංවිධානය කළා. අපට මේකට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම අපේ පොලිසියේ DIG මහත්තයා අප මේ උතුරු දිසාව බාර, ඒ වගේම අපේ OIC මහත්තයා මේ හැමෝම උදව් කළා. ප්‍රාදේශීය ලේකම්තුමිය මේක ලස්සනට සංවිධානය කළා. ඇත්තරම අපි ඉදිරියේදීත් මේ වගේ ව්‍යාපෘති කළා. තවත් මේ ළමයන්ට අවශ්‍ය කරන සහයෝගය හා උදව් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. දැන් ඊළඟ පරිත්‍යාගය. අද පරිත්‍යාග ගොඩක් අරගෙන ආවේ. අපේ ව්‍යාපෘතියක් තියෙනවා රට පුරාම ළමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඩ්‍රග්ස් ඇඩික්ටඩ් වෙනවා. අපේ උමන්දාවේ වෙනම ඩ්‍රග් ඇඩික්ටඩ් වුණා. මේගොල්ලෝ ගෙනල්ලා පුනරුත්ථාපනය කළා, රැකියාවල් උගන්නලා නැවත එළියට දානවා. ඒක නෙවෙයි උත්තරේ. මේ මත්ද්‍රව්‍ය වලට උත්තරේ තමයි ක්‍රීඩාව. ළමයිට ක්‍රීඩාවට පුරුදු කළොත් ළමයි මත්ද්‍රව්‍ය වලට යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ විදිහේ මේ කට්ටල ගෙනල්ලා, මේ කට්ටලය ලක්ෂ දෙකකට වැඩි කට්ටල ගෙනල්ලා තෝරාගත්ත පාසල් වලට දැනට ක්‍රිකට් නැති හෝ තියෙන උනන්දුව හෝ තියෙන අයට මේවා අපි ලබා දෙනවා. එතකොට අපි ලංකාව පුරාම මේ ඩෙල්ෆ් දූපතේ ඉඳලා දකුණේ කෙළවරටම මේ වගේව බෙද බෙද යනවා. දැන් අපි ඩෙල්ෆ් මහාවිද්‍යාලයට වෙන ලක්ෂ දෙක ක්‍රිකට් බඩු ලබා දෙනවා. ඔයාගේ නම මොකද්ද? තේරෙන නමට ශර්මා. ආ, ඔන්න ශර්මාට මුලින්ම ඔන්න තොප්පිය දැම්මා. මේ මේවා අරගෙන ගිහිල්ලා අනිත් ළමයිත් උනන්දු කරගෙන මේවයින් සෙල්ලම් කරන්න. සෙල්ලම් කරලා නැෂනල් ටීම් එකේ ප්ලේ කරන්න පුළුවන් මිනිස්සු හදන්න ඕන. මුත්තයා මුලලිදරන් බෝල දානකොට දකුණේ අපිත් අප්පුඩි ගැහුවා, උතුරේ ඕගොල්ලොත් අප්පුඩි ගැහුවා. අපි අතර කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉඩේල එන්න ප්‍රශ්නෙම නැහැ. අපි හැමෝම සමගියෙන් මේව බෙදා හදාගෙන රට දියුණු කරමු. நம்ம அனைவரும் ஒன்று சேர்ந்து இதெல்லாம் பகிர்ந்து விளையாண்டு கொண்டு நாட்டினை கட்டியல் போகணும் சொல்றாங்க. ஏக தான் அப்ப இல்ல හොඳයි. ஆ එයා ඒක පිළිගත්තා හොඳයි කියලා. ඇත්තටම අපට උතුරේ දකුණේ මේ රටේ ඉන්න මිනිස්සු එක තැනකට ගෙනල්ලා මේ වගේ ඔක්කොම සම්පත් බෙදා හදාගෙන ජීවත් වෙන්න පුළුවන් දවස වෙනකම්ම අපි දුප්පත්. රටක් දියුණු කරන්න ඕන ආර්ථිකයෙන් විතරක් නෙමෙයි ආකල්ප වෙනස් කළා, සංස්කෘතික සැබැඳියාව ඇති කළා, මිනිස්සු අතර තියෙන වෛරය නැති කළා, සමගිය සමාදානය ස්ථාපිත කරාම තමයි රටක් දියුණු වෙන්නේ. ඒකට භික්ෂුන් වහන්සේ කෙනෙකුට විශාල කාර්යයක් කරන්න පුළුවන්. බොරුවට අර දේශපාලන වේදිකා බැඳගෙන කෑ ගහනවට වඩා මේ දුප්පත් මිනිස්සු ඉන්න පැති හොයාගෙන ඇවිල්ලා මේ මිනිස්සුන්ට උදව් කළා නම් රටත් හැදිලා හිතත් හැදිලා. ඒක තමයි උමන්දාවේ දර්ශනය. තව දෙයක් තියෙනවා බෙදන්න. මේ ළමයි 100ක් තෝරගත්ත ප්‍රාදේශීය ලේකම්තුමියට අපි කිව්වා ළමයි 100ක් තෝරගන්න ආර්ථික අමාරුකම් තියෙන ළමයි. රටක් දියුණු කරන්න නම් කරන්න ඕන ප්‍රධානම දේ තමයි රටේ අධ්‍යාපනයට උදව් කරන්න ඕන. අධ්‍යාපනයට හරි විදියට උදව් කරන්න ඕන. ප්‍රායෝගික අධ්‍යාපනයක් හදන්න ඕන. පොත්ගුල්ලෝ නෙවෙයි. අද උමන්දාව ගානේ මේ වගේ පොත් පැකට් 100ක් ඩෙල්ෆ් දූපතේ ළමයි 100 දෙනෙකුට ලබා දෙනවා. අපි මේ පොත් ටික ඔක්කොම මෙතන ගෙනල්ලා තියලා තියෙන්නේ. මේ අවස්ථාවට අපේ ඔක්කොම අමුත්ත සම්බන්ධ වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ විදුහල්පතිතුමියට මුලින්ම පරිත්‍යාග කරන්න. දැන් මේ ළමයි වෙනුවෙන් ඒ වගේම අපේ පාද අපේ ඉස්කෝලේම ඉන්න විදුහල්පතිතුමිය තුමියටයි පාදට එක්වා මේ ළමයිත් බෙදලා දෙන්න. අද අපි ළමයි 650කට පළතුරු බෙදා දෙනවා. පොඩි කාලේ ඉඳලම කෑම කනකොට එළවලු, පළතුරු, මාළු, ප්‍රෝටීන් තියෙන ආහාර ගන්න පුරුදු වෙන්න ඕන. ඒව අඩු වුණාම තමයි ලෙඩ හැදෙන්නේ.
පිළිකාවලට ප්‍රධානම හේතුව තමයි පෝෂණ ද්‍රව්‍ය අඩුකම්. ඕගොල්ලන්ට ප්‍රෝටීන් ගන්න හොඳම විදිය තමයි මුරුංග කොළ. හැමෝම මුරුංග ගහක් ගෙදර හිටව ගන්න. අපි උමන්දාවේ හැමදාම කෑම උයනකොට මුරුංග කොළ දානවා. සවුත් අප්‍රිකාව, දකුණු අප්‍රිකාව මන්ද පෝෂණයේ පිටු දැක්කේ මුරුංග භාවිතය වැඩි කළා. මං ගානේ විස්කෝත්තක් හදන් ආවා. මේ අපේ විස්කෝතු. මේ බලන්න. මේ අපි කඩෙන් ගේන්නේ නැහැ. අපි මේවා උමන්දාවේ හදනවා. හදලා මේ විදියට නිල් කට රොඩු මල් මේකට බස්සලා තියෙන්නේ. මේවට කිසිම වසක් විසක් නැහැ. මේවට පාට දාලත් නැහැ. මේවා බය නැතුව කන්න පුළුවන්. අපි ඒක එකක් දෙමු මෙයාට බලන්න කොහොමද කියලා බලන්න. මොනේ බිස්කට් වල සාපරසලි. කාලා බලන්න. සාප්ට බාදරි சொல்லுங்க எப்படி இருக்குනේ. නැලන්. எப்படி? අයියෝ. නැලන්. රසයිල් අන්න එයා කාලා බිස්කට් එක රහයිල්. ඒ කියන්නේ අපිට කිසිම දෙයක් කඩෙන් ගන්න ඕනේ නැහැ. මේ ළමයින්ට අපි පොඩි කාලේ ඉඳලා උගන්වන්නේ රටේ හැමතැනම මේ වගේ ගොඩනගන්න. දැන් ඔන්න අපි අද 650කට පළතුරු බිස්කෝතු හැමෝටම ලබා දුන්න ළමයින්ට. අපි කාපු ඩොංග ඇටේ අපේ පොත්ත අපි ළඟ තියෙන අපි මේව බිම දාන්නේ නැහැ. ඉසි කරන්නේ නැහැ. පිරිසිදුකම තියාගන්න ඕනේ. දැන් මෙතනින් නැගිටින්න කලින් ඔවා ඔක්කොම අස් කරලා යන්න ඕනේ. ඒක තමයි ඉස්කෝලේ උගෙන ගන්න ඕන පළවෙනි පාඩම. කිසිම වෙලාවක කිසිම දෙයක් මේම තැන් තැන් වල බිම දාලා අපිරිසිදු කරන්න එපා. දුරුපාට අඩියේ ඉන්න බින්දි සේනාව එන්නේ අල්බාවෝල තෙවිදි කොළුනේ. මේ බඩු ටික ලැබිච්ච නිසා මම ඉස්කෝලේ මෙලිකල් තුමා උපා කියා සිටින්නේ. මේ වගේ අලුත් ටීම් එකක් හදලා මුළු ලංකාව නැෂනල් ටීම් එකට වෙනකම් ගෙනියන්න පුළුවන් තරමට දක්ෂ ළමයක් ළමයෙන් ඉන්නවා මේ තැන්වල ඕන තරමට. නමුත් මේ බඩු මේ අඩුපාඩු නිසා තමයි අපිට ගොඩක් ගෙනියන්න ඉස්ස ඒ ළමයි ඉස්සරහට අරන් යන්න බැරි. නමුත් මේ බඩු ලැබිච්ච නිසා ඒ ටික අපිට කරගන්න පුළුවන් කියලා තමයි මෙයා කියන්නේ.